එක ඇතුලේ කඩේ ඉන්නේ ඇතුලේ ගිහිල්ලා බලමු කතා කරලා කොහොමද කියලා ප්‍රබත් අයියාගෙන් මකුස් එකක් යන තමා ඔන්න පොඩි ගියා දුන්නා හැබැයි දුර්වල ගණේ මේ මකුස් එකක් හැමදැනම දකින්නත් නැහැ ඇතුලේ ගිහිල්ලා බලමු කොහොමද කියලා කට්ටියගේ විස්තර ඇස්වල පාටවල් අනම්මන ගොඩක් විස්තර තියෙයි වීඩියෝ ගොඩක් ලස්සන වෙයි දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න මේ හැමදේම සුරතුරුන් වෙනුවෙන් කතා කරන සුරතුරුන්ට ගැන නොදන්න අයට කියලා දෙන්න රොයල් පේජ් ඔන්න අපි තුන්වෙනි එපිසෝඩ් එක පටන් ගන්නයි යන්නේ මකුස් කට්ටියට කැමතියට ස්පෙෂල් වීඩියෝ එකක් ඉතින් අයිය අපි මේ බ්‍රීඩ් එක ගැන කතා කරමු කොහොමද ඔයාලකට මේ කට්ටිය ආවේ මුලින්ම මේගොල්ලෝ ගැනත් අපි කතා කරගන්න ඕනේ ඇත්තටම මුලින්ම ගියොත් මල්ලි මෙයාලා ඇත්තටම මට හම්බුනේ මේකේ ඇත්තටම අයිතිකාරය ඇවිල්ලා සඳ ලංකාවේ ප්‍රසාද් අර මට කලින් කිව්වා වගේ මගේ හොඳම යාළුවෙක් ඉතින් ඒ මට හොඳම යාළුවාගෙන් හම්බෙච්ච හොඳම රැයක්ක් තමයි මේක ඉතින් මේ මේ මහුස්සගේ ඇත්තටම මමත් මේක පරිවි හදන කට්ටියන් ගවල්වල ජීවිලා ඔය හැමදැනම ගිහින් නැතිනම් මේ වංශේ මම දැකලම නැහැ. ඉතින් ඒක හින්දා මම මේකට ගොඩාක් ආශා කරනවා. මේකත් ඇහිලා මකුස් වංශයක්. මේක ඇත්තනම් මේ මේ හැමෝගෙම අම්මා තාත්තා තමයි මේ 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 අම්මා තාත්තගෙන් තමයි මේ මෙයාලව ඔක්කොම බෝ වෙලා තියෙන්නේ. ඉතින් මෙයාලගේ තර විදිහටම පියාතර කාලා තියෙනවා හොඳටම වැඩි. ඉතින් මෙයාලා හරි ලස්සනයි ඇත්තටම. ට කුඩයි කුඩයි හොට ඇත්තටම බොහොම කුඩයි ඇස් කහ තනි සුදු හම්බෙනවා කළු කුල්ලි වගේ හම්බෙනවා ඉතින් එයාලගේ වැඩිපුරම පියාසර කාල සීමාව දිහා බැලුවොත් මෙයාලා ඇත්තටම අපි අර කියනවා මේ බලාකුළු වල වැහෙනවා කියලා සත්තු ඇත්තටම මෙයාලා උඩයවල ඉවරලා අපිට සෑහෙන වෙලාවක් පුඩ බලන් ඉන්න ඕනේ සතාව අපිට පේන්න ඕනේ. ඔව්. ඉතින් අපිට පේන්න බලන් හිටපුවාම සමහර ලාවට වලාකුළු අතරින් මතුවෙලා පේනවා. ආයෙ පේන්න තියෙනවා. ඉතින් ගොඩක් ටූර්නමන්ට් වල වන කට්ටිය කැමති නැහැ මේ සතාට මේ කියන්නේ එහෙම සත්තු දැන් ඇත්තනම දැන් ටූර්නමන්ට් වල තියෙන විදිහට බැලුවොත් පැයක් විතර සතා පේන්නේ නැති වුණා ඩිස්කොලිෆයිඩ් වෙනවා. ඔව්. ටූර්නමන්ට් වල එක එක නිදි රීති දිනනවා. ඉතින් එහෙම එලවන්න පුළුවන් සතෙක් නෙමෙයි මෙයා. මෙයා ඇත්තටම සාමාන්‍යයෙන් උඩේ ඉන්නවා. ඉතින් ඒ උඩේ ඉන්න වෙලාවල් සාමාන්‍යයෙන් පැය 6 7 8 කියන උපරිම මට්ටමට යනකම් යනවා. ඉතින් එතකොට අර අර තරඟ වලට දාන්න ටිකක් හරි අමාරුයි. මෙයා නිදහසේ අපි අර පරිගේ සතුටින් ඉන්න පුළුවන් හොඳම සතෙක් තමයි මෙයා. ट्रेनिंग उड़ीन අපේ දින කරත්තක් එක පැත්තකින් එහෙම බොරු කියලා සත්තු දෙන කට්ටියක් ඉන්නවා ඉතින් විශ්වාසවන්ත කරන හොඳම යාළුවෙකින් අපි සත්තු දෙන්න ගිනවා කියපු ඒ ගෙනල්ලත් ඒ විදිහට අපිට ටයිමින් හම්බුනේ නැතුනම අපි හිතන්නේ ආ මේක තා උඩ යන්නේ මේ එයා අපිට බොරුවක් කරා කියලා ඉතින් අපි හිතරි දෙනවා එතකොට කරන්න ඕනේ හොඳම දේ තමයි එහෙම හිතරි දිලා තියෙනවා මගේ ඉතින් එතකොට කරන්න ඕනේ සතා හරියටම සතේ කුඩ යනකොට එයා දන්නවා අහසේ තියෙන වෙනස එයාට අතුරු ආබාධ තියෙනවද උගුස්ස උඩ ඉන්නවද මොකද අපිට පේන්නේ නැති මට්ටම් මෙයාලට පේනවා ඉතින් ඒ හින්දා මෙයාලා සාමාන්‍යයෙන් උඩ යන්නේ නැතුව බැස්සනම් ආයෙ ඉතින් මෙයාට වද දිදි පොළු වලින් ගහලා අනම්මනම් සතු උඩ යවන්න එපා එයාට කරදරයක් තියෙන හින්දා තමයි එයා බිමට එන්නේ ආපහු ඉතින් ආපහු කුඩු වෙන්ජාර්ලේ වල එයාට ඕන කරන කැම ටික දීලා වරලා එයා ඒ විදිහට දුරු කරගත්තට පස්සේ අපිට ඕන කරන ටයිමින් එක සතා දෙනවා ट्टी तटू खपन पास तटू शुद्ध करना
අපි දැන් සාමාන්‍ය කියනවා බාල් කඩනවා කියලා පරි. ඉතින් එහෙම බාල් කඩනවාට සමහර කට්ටිය කැමති නැහැ. ඉතින් හිතනවා බාල් කඩන ඉන්න පිටිපස්සේ පෙළේ කඩපුවාම හරි කියලා. ඉතින් මේක සතාට කරන කරදර. ඉතින් මේක කරන්නකො සතාට ඇත්තටම ආදරය කරලා මේ විදිහට සතා බලාගත්තොත් එයා අපිට ඕන කරන ඒ ටයිමින් එක දෙනවා. ඉතින් මේ उदाहरण मम मड़क कटी सहोद विद्यापाड़ी जान मत अरेदी जान अर पर्ण जान इसमत इतकोट जानविकृति මංගල කලි කිව්වාගේ මේ ඉන්නේ යාගේ අම්මා එයාගේ තාත්තා ඉතින් මේ හැමෝගෙම අම්මයි තාත්තයි එයා තමයි යාගෙන් බෝ කරලා ගත්ත සතුගේ මේ මේ කූඩුවෙන් ඇත්තටම සතු මේ එළියට යන්නේත් නැහැ මේ කූඩුවෙම ඉඳලා මේ කූඩුවෙම බ්‍රීඩ්ලා එයාලට ඕන සාකාරිය වාගෙන ඉතින් එයාලා ඒ විදිහට පැටව හදනවා මේකේ ඇස් වර්ග දෙකක් තියෙනවා ඔව් ඇස් වර්ග දෙකක් තුනක් තියෙනවා මෙයාලගේ सामान्य पड़ी तीन आबादेट टीका दिखेन एट फोट दिखेन इतना अभी पड़ा हर बला मे अर पेटाव कवन वायस आवट पास इतकोट मे मे फोट निशा पेटाव कवागंड बेरी हर आबादे इतना कटर रेकिंग हरी कटर रेकिंग चुट्ट फोट अरला हरी कस्तान अंत मे अलग विशेष मे अल हेम नाश करना मेल उठा उसे पड़ी डांस मे अलगे एस कहा मे मंगर की ओगे मे पियासर तट दिखट वेंगेन मे यार सामान्य विशेष पियासर काल सीम वेड़ी මේ ඒ වගේම ඇස් සුදු සතෙක් කියලාගෙන ඇස් සුදු ඇස් කහ සාමාන්‍යයෙන් ඇස් තනි බොර පාටට ඇස් කළු ගතියට වැඩි සතෙක් හැදෙනවා එහෙම නෑ එහෙම වුණාම ඒගොල්ලන්ගේ වටිනාකම් වලට මොකක්hari ප්‍රශ්නයක් තියෙනවා එහෙන් එහෙන් ලොකු බලපෑමක් කියන්නේ ඇත්තටම සමහර කට්ටිය එහෙන් තමයි මේ සතෙක් අඳුරගන්නේ ඇහැ තමයි විශේෂයෙන් බලන්නේ ඇත්තටම මම දන්න විදිහට මම කුඩා කාලේ දැන් අපිත් අර පරේ ගැන දන්න විදිහම කට්ටිය වගේ පරේ සාමාන්‍යයෙන් අතර ගත්තාම කරන එකම දේ තමයි සතාගේ බලනවා මේ ඇහැ ඇත්තටම ඇහැ බලන්න දන්නේ නැහැ මොකකටද මේ ඇහැ බලන්නේ සාමාන්‍ය පොල් ගෙඩියක් හොඳ බලන්නේ හොල්ලලා බලන්නේ එතකොට ඒත් අපි දන්නේ නැහැ චූටි කාලේ මොකද්ද මේ සද්ද කියන්නේ පස්සේ තමයි දන්නේ අර රින් රින් ගාන සද්ද තමයි හොඳම පොලයක් කියන්නේ ඉතින් ඒ වගේ මෙයාලගේත් අපි චූටි කාලේ මේ විදිහට ඇහැ බැලුවා ඉතින් ඒ ඇහැ බලපු එකේ තේරුම ඇත්තටම දන්නේ නැහැ ඔව් පස්සේ තමයි ඇත්තට මේකේ තේරුම හොයාගත්තේ මේ සාමාන්‍යයෙන් උඩ ඉන්න සතෙක්ගේ මේ ඉංග්‍රියාව ඔය කළු ඉංග්‍රියාව ලොකු කුඩා වෙනවා අපි දැන් මෙහෙම අල්ලලා ඉරේලියට අල්ලා බලපුවාම කුඩාම වෙනවා. ඔව් ඔව්. ඉතින් කළු ඉංග්‍රියාව කුඩාම වෙලා එයා සමානවම අර ફોකස් වෙනවා කියන්නේ. ඔව් ඔව්. ඉතින් ඒක ලොකු කුඩා වෙන සතෙක් කුඩාම වෙන සතාගේ ෆ්ලයින් අවස් ගන්න වැඩි. ඒ කියන්නේ උඩෙන් පියාසර කාල සීමාව වැඩි. මොකද මේ එයාලගේ තියෙනවා මේ අපි එකකින් අනුගමනයේ කියන්නේ එකකින් අනුමාන කරන්නේ සතා උඩ ගියපුවාම එයාට පහළ පේන සීමාව වැඩි. වැඩි. එතකොට පහළ පේන සීමාව වැඩි වෙච්ච ගමන් තව සතා උඩ යනවා. ඒ කළු ඉංග්‍රියාවේ ඒක තමයි බලන්නේ. ආයේ විශේෂයෙන් බලන්න ඕනේ මේ සත්තුන්ගේ නියපොතු.
ඒ මේ මේ නියපොතු සම්පූර්ණ කළුවට තියෙන්න ඕනේ. එතකොට තමයි ඒ අර මේ කලවම් වෙච්ච නැති සතෙක් බ්‍රීඩ් එක. සාමාන්‍යයෙන් කලවම් වුණා මේ නියපොතු සුදු වෙනවා අනිත් නියපොත්තක් කළු වෙනවා මං එහෙම දැන් මේ කලුවෙ කෙනෙක් සුදු එක්කෙනෙක් මෙතන ඉන්නා මේ යාගෙම පැටියේ මේ ඉතින් එයාලගේ තනි සුදු නියපොතු තනි සුදු ඔව් මෙහෙම කලවමේ එන්න බෑ මේ එකක් කලු එකක් සුදු. ඒතර කලවම් තමයි. ඒකත් අපි අර ඔරිජිනල් සතෙක් හොයා ගන්න පුළුවන් එක ක්‍රමයක්. තවත් මම අර කිව්වා වගේ ඇස් හොර මොරවට හුරු ඉන්න සතෙක් ඉන්නවා. ඒ සත්තුත් හරි කලාතුරකින් තමයි මේ මේ ඔව් මේ වංශේ බහින්නේ. එයා උඩම මේ ඉන්නවා. मौसत्ंगे ඇස්කොල පාටයි මේ මේ ඇස් සහයි අනිත් එක්කෙන ඇස්කොල පාටයි ඒ යාලගේ ඒ අර එක එක වෙනස් වීම තමයි ඇස්වල වෙනස් වීම ඉතින් ඒකේ ඇහි වෙනසක් ඇත්තටම මම නම් දකින්නේ නැහැ මේ සත්තුන්ගේ අර දැන් කලින් අර ඔයා අර මතු කරා වගේ ඉතින් එකම සත්තු එහෙම දැම්මයි කියලා මෙයාලගේ පියාසර කාල සීමාව මෙයාලගේ හැසිරීම ඒ කිසි වෙනසක් නැහැ ඔව් ඔක්කොම හොඳ විදිහටම ඒ කාල සීමාවම තමයි ඔව් මෙයාලගේ මතක ශක්තිය ඇත්තටම කිව්වොත් එහෙම මතක ශක්තිය හොඳටම හොඳයි. මෙයාලා කුඩා කාලේදී මේ අපි එළව ගද්දී මෙයාගේ පොඩි අපහසුතාවයක් තියෙනවා. මෙයා සාමාන්‍යයෙන් කල්ලි හතරක් විතර වැඩනකන් මෙයා වැඩ පෙන්නන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ අර හොඳ පියාසර කාල සීමාවට එන්නේ නැහැ. කල්ලි කල්ලි සාමාන්‍යයෙන් මෙතන ඉඳලා කල්ලි හතරක් විතර හැරුණාට පස්සේ තමයි මෙයාගේ හොඳම කාල සීමාව මෙයා පෙන්නන්නේ. ඒ කාල සීමාව පෙන්වුවට පස්සේ මෙයා එතනින් පස්සේ හොඳටම වැඩ. ඒක සමහර කට්ටියනනේ දැන් අපි පරවියගේ ඉඳ ඉන්න කාලේ අපි ට්‍රේන් කරලා ට්‍රේන් කරලා වැඩි කරනවා. සමහර කට්ටිය ඉන්න ඔටෝ යාම එක වැඩි කරනවා. යාම ට්‍රේන් කර ගන්නවා. ඒ සාමාන්‍යයෙන් ඔයාලට ඒක අත්දැකීමක් හම්බෙයි තව දැන් මේ වගේම තව එපිසෝඩ් ඉස්සරහට කරගෙන යනකොට. ඉතින් එතකොට සාමාන්‍යයෙන් කට්ටිය ගාව ඉන්නවා අනිත් පරි ඔක්කොම බහිද්දි තනියෙන් ඉන්න පරි. ඔව් ඔව්. එයා තනි වෙනවා. ඒ ඉනි තමාර ඔටෝමැටිකලි යාම තමන්ග ඩයිමින් වැඩි කර ගන්න සතා. එයා සාමාන්‍යයෙන් අනිත් පරියයට වැඩක් නැහැ. එයා උඩ යනවා. එයාගේ කාල සීමාව ඉවරනම තමයි එයා බහින්. පහුවෙන්දා ලෙව්වත් එයාගේ කාල සීමාව ඉවරනකන් අර ඉන්න ප්‍රෑනත් එක්ක එයා ගැටෙන්නේ නැහැ. එයා එතනින් උඩට ගිහිල්ලා එයාගේ කාල සීමාව පෙන්වට පස්සේ තමයි එයා බිමට බහින්. ඉතින් මේක අර මුලින් කිව්වා වගේ මේක තමයි ප්‍රසාද්දී සඳලංකා ප්‍රසාද්දී මම ආතම කරන ට්‍රීට් එක මකුත් ට්‍රීට් එක ඉතින් ඒකට මේ මට තව එකක් ගන්න ලැබුණා මේ වගේ කෙනෙක් අහලා තිබ්බා මේ මේගොල්ලන්ගේ දැන් අපි කියමුකෝ පොඩි කාර් ඉතින් ඉඳලා හරි කොහොම හරි උඩ යද්දී අපි දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි එකට ගහනවා එතකොට එහෙම තුන්දෙනෙක් හරි දෙන්නෙක් හරි උඩ ගැව්වම යාට ඒ කට්ටිය අපේක්ෂා කරනවානේ හැමදෙස්සම උඩයක් දැන් අර යාළුවෝ පිටලා හැම ගමනක්ම යනවා එහෙම එහෙම දෙයක් එහෙම එකක් තියෙනවද ඔව් එහෙම එකක් සාමාන්‍යයෙන් මොකද මේක මේක ඇවිල්ලා මගේ අදහසක් ඒ කියන්නේ මගේ මේ ඒ පරිදි ඔව් එක්ස්පීරියන්ස් එකත් එක්ක මම දකින විදිහට සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනව නේද බයිසිකල් රේස් පදිනවා ඔව් බයිසිකල් රේස් පදිනකොට ඔය රේස් එක සමහර රේස් වල තියෙනවා එක් එක් හඹා යන්න බෑ කියලා. ඔව් කතා වෙලා යනවා. ඔව් කතා වෙලා යනවා වගේ. ඒ කියන්නේ එක්කෙනෙක් ඉස්සරහින් යනකොට අනිත් එක්කෙනා පිටිපස්සෙන් යන්න බෑ. ඔව් ඒ සමහර රේස් වල ඒ නීතිය තියෙනවා. ඒ මොකද ඉස්සරහින් යන එක්කෙනා තමයි හුලම් පාර කපාගෙන යන්නේ. ඔව් ඊට පිටිපස්සෙන් යන එක්කෙනා එයාගේ බලපෑමෙන් තමයි ඉස්සරහට යන්නේ. මොකද මෙයා හුලඟට අහුවෙනවා. මෙයා හුලඟට අහුවෙන්නේ නැහැ. එතකොට මෙයාට වෙහෙස වැඩි, මෙයාට වෙහෙස අඩුයි. ඉතින් අරවියොත් ඔයාලා දැකලා ඇති සමූහයක් විදිහට තමයි කැරකෙන්නේ. එක රැණක් විදිහට. ඉතින් එතකොට අර උගුස්සගෙන් තියෙන කරදල වලින් බේරෙන්න මෙයාලා එක රෑනක් විදියට තමයි එකලඟ 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 පියාඹන්නේ. එතකොට අර සාමාන්‍යයෙන් ගමනක් යනකොට වගේ තනියෙන්
ගමනට වැඩිය දෙන්නේ තුන් දෙනෙක් යන ගමන මේකක් තියෙනවනේ ඉතින් ඒකින්ද අර සතුරුත් එක්ක තියෙන කරදරත් එක්ක මෙයාලා කොහොමද තනියෙන් ඉන්න සතෙක් නෙමෙයි ඔව් සමූහයක් විදිහට ඉන්න සතෙක් ඉතින් අර උඩ යනකොටත් ඒක සමූහයක් විදිහටම කරනවා ඉතින් එතනදී සමහර විට ෆ්ලයින් අවස් ගන්න අඩු සතෙක් ඉන්න සතෙකුයි ගියාතර කාල සීමාව 7 ඉන්න සතෙකුයි ගියාතර කාල සීමාව 2 ඉන්න සතෙකුයි දැම්මොත් සමහර විට අර ගියාතර කාල සීමාව 7 ඉන්න සතාගේ ටයිමින් එක මේ දෙන්නම ටාගට් එක ගහන්න පුළුවන් මොකද මේ මේ අර අරයාගේ තියෙන බලපෑමත් එක්ක මේ දෙන්න ඒ කාල සීමාවෙ ඉන්න පුළුවන් එහෙම වෙනවා ඒතකොට බලන් යද්දි ඒකත් ඒක උපක්‍රමයක් ආව ඒකත් ඒක උපක්‍රමයක් අර නూరు ගන්න ට්‍රේන් කරන්න සාමාන්‍යයෙන් කොහොමද අපි ට්‍රේන් කරනකොට සතෙක් දානකොට අපි ගාව ඉන්න හොඳමම බුලට් දෙකත් එක්ක තමයි පිටිපස්සෙන් යවන්නේ අර ට්‍රේන් වෙන්නේ මුල්ම කාලේ ඇත්තටම අර කිව්වා වගේ සතෙක් එළියට දාලා කටවුම් එකක් බහලා වුරු කරලා ඉවරලා එයා කූඩුවට එන්න යන්න කිව්වි කරලා ඊට පස්සේනේ අපි සෑහෙන මාස දෙක තුනක් විතර ඉඳ අරලා නිසතාව එළියට ගන්න එළවන්නේ ඔව් ඒ එළියට ගත්තාම පළවෙනි දවසේ අසාමාන්‍ය විදිහට සතාව කලබල කරන්න හොඳ නැහැ එතකොට එයා ගේම ගැරලා යන්න ඉඩ තියෙනවා මොකද නුහුරු සතෙක් වෙන සතක පර වෙන වෙන තැනක පර ඉන්නවා දැක්කම මෙතන බහින්න පුළුවන් මොකද ඒ වයින් පුරු කරගන්න එක තමයි තව එක එපිසෝඩ් එකක් තියෙනවා ලාස්ට් එපිසෝඩ් එක එහා පැත්තේ තියෙන්නේ පේනවත් දැන් නෑ ඔයගොල්ලන් එහෙනම් අපි ඒකත් එක්ක සම්බන්ධ වෙමු අනිවාර්යයෙන්ම කට්ටිය එකතු වෙලා ඉන්න ඒකෙත් වැඩිපුර පොඩ ලොකු වැඩගත් එක්ස්පීරියන්ස් එකක් ඔයගොල්ලන්ට හොමාරුවේ පේන එකක් බලමු